ෆ්‍රිඩ් ක්‍රිස්ලා කියලා කියන්නේ ලෝකෙ හිටපු අතිශයම සුප්‍රකට වයලින් වාදකෙක්. ඔහුගේ වයලින් වාදනයේ තාමත් නිහල මට්ටමක තියෙයි. ඔහුගෙන් දවසක් අහනවා ඔබ මේ තරම් හොඳින් වයලින් වාදනය කරන්නේ මොකක් නිසාද? මොකක්ද ඒකට හේතුව? ඒ වෙලේ ඔහු මේ විදිහ උත්තරයක් දෙනවා. මම මාසයක් පුහුණු වීම කරේ නැත්තම් මගේ ප්‍රසංග බලන් දෙන මිනිස්සු දන්නවා. ඒගොල්ලෝ අඳුර ගන්නවා මම පුහුණු වෙලා නැහැ කියලා. මම එක සුමානයක් වයලින් වාදනය කරේ නැත්තම් මගේ බිරිඳ මට කියනවා ඔයා මේ සුමානේ ප්ලේ කරේ නැහැ නේද? ප්ලේ කරලා නැහැ නේද? මේ සුමානේ වෙනසක් දැන්නවයි කියලා. හැබැයි මමම මගේ වයලින් වාදනය අහනකොට එක දවසක් මට මිස් වුණොත් මට ඒක කියන්න පුළුවන්. මගේ කනට ඒක අහන්න පුළුවන්. මේ ලස්සන පාඩම උගන්වන කතාව මොකක්ද? ඒක ඉංග්‍රීසියෙන් කියන වචනේ persistence. persistence කියලා කියන්නේ අකණ්ඩ උත්සාහය කියන එක. අකණ්ඩ පුහුණු වීම කියන එක. හැම දවසකම ඔබ කරන දේ, ඔබ කරන රාජකාරිය, ඔබ කරන මෙහෙය පිළිබඳව විනාඩි 5ක් නැවත විමසා බලන්න. මේකේ තිබුණු අද දවසේ තිබුණු අඩුපාඩු මොනවාද? මා ඒ දේ ජය ගන්න මීට වඩා හොඳින් කරන්නේ කොහොමද කියන දේ බලන්න. හැම දවසකම නිරන්තරයෙන්ම ඔබ කරන දේ පුහුණුවක් ලබන්න. ඕනම කෙනෙක් Taman තෝරගන්නා ශිස්ත්‍රයේ දවසකට පැයක් පුහුණු වෙනවා නම් අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් අවසානයේ ඔහු ලෝක පූජිත චරිතයක් බවට පත් වෙනවා. ඔහුගේ දක්ෂකම් පිළිබඳව විශිෂ්ටයෙක් වෙනවා. ඔහු ඒ ශිස්ත්‍රයේ අතිශයම විශිෂ්ටයෙක් වෙනවා. අපේ අර කියලා තිනවා අපේ බුද්ධි පරීක්ෂණවලදී බකමූණෙක් නම් මේ බකමූණට මේකට යන්නේ අවුරුද්දයි කියලා. හැබැයි ඕනම කෙනෙකුට බකමූණෙක් නොවන ඕනම කෙනෙකුට මේකට අවුරුදු 10ක් යනවා. මේ අවුරුදු 10ක් කියලා කියන්නේ ඔබට අද පටන් ගන්න පුළුවන්. මේ මොහොතේ පටන් ගන්න පුළුවන්. ඒ හින්දා දිනකට පැයක් ඔබ කරන දේ හොඳින් කරන්න ඒකට විනාඩි 5ක්වත් බලන්න අලුතෙන් කරන්න පුළුවන් දේ මොකද්ද කියලා නැවත විමසන්න ඔබ අනිවාර්යයෙන්ම විශිෂ්ටත්වයට පේනගනවාමයි.